අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්කැල සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්වරුන් අද එක්ව උත්සවයකට සහභාගී වුණා. උත්සවයේ පැවැත්වුනේ බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ වෛද්‍ය උපකරණ නිෂ්පාදනාගාරයක් විවෘත කිරීම වෙනුවෙන්. හවුල් ආණ්ඩුවකට සූදානමක් ඇද්දැයි මාධ්‍ය වේදින් මෙහිදී විමසීමක් කළා. राजित सेनारत्न मंत्रीवर्या मेहदी अदहस पलकला श्रीलंका निदास पक्ष आंडे विशाल गणना තමුනාසලට ඒ ගණන් කිව්වොත් එහෙම පිළිගන්න එකක්වත් නැහැ. විශාල ගණනාවක් අද ආණ්ඩුවෙන් ඉවත් වෙන්නට අපිත් එක්ක කතා කරලා තියෙනවා. හරිද? සමහර කට්ටිය ඉතාමත්ම ඉක්මනින් ඉවත් වෙලා වෙනසක් කරන්නට හදනවා. නමුත් අපි කියලා තියෙන නෑ එච්චර ඉක්මන් කරන්න එපා. අපිත් ලෑස්ති වෙන්න ඕනේ රජය පිහිටවන්න. ඒ කියන්නේ හිටපු ජනාධිපති මයින්ඩ්සෙට් එක ඔක්කොම අදාළ. ඕන කෙනෙක් එක්ක පුළුල් ලෙක්සත් පෙරමුණක් අපි හදනවා. මේ ආණ්ඩුව පෙරලනවා. පෙරලා ඉවරලා ඉතාමත්ම මන් දිනක ආණ්ඩුවක් වෙනවා. උදේ නැගිටිනකොට ඔයා අන්න නිවුස් වල තියෙයි ආණ්ඩුවේ යේරෑ පෙරලුණා අයියා. අවදාකත් වෙසක් පොය වලින් පොසොන් පොය වලින් මේ ආණ්ඩුව මේ ආණ්ඩුව යන්නේ මේ ඉරිදා මේ සර්මන්ස් වලින් විතරයි. ඉලක්කාරත් මෛත්‍රී පරිශීසන ජනප්‍රිය විශ්වාස කරනවා. නෑ නෑ එනෙක් කෙනෙක් ආපු ආවේ. ඒගොල්ලෝ මොනවද දෙන්නේ කියන එක තැනනේ තියෙන්නේ. ආණ්ඩුව කරන්න කවුද කියන එකනේ. ආණ්ඩුව එන සැරේ ගිය සැරේ වැරදි දැනගෙන ඒතුරු ටික කරනවාද. රෙකෝඩ් කරලා තියාගන්න මේ මොකද මම බේරෙන්න මේක ජනතාවට කියලා තියන්න ඕනේ. මේ කවුරු ආවත් මල්ලි කොරුණන් අල්ලන්නේ නෑ මල්ලි. ඒක නම්බර් 1. මේ එන හැමෝම මල්ලි එක එක්කෙනාක යාළුයි මල්ලි. එහෙනම් ජනතාවට කවුරුවවත් හොරුවල්ලන එක සිහිණයක් මල්ලි. ඒගොල්ලෝ හරි යාළුයි මල්ලි. මේ දිගාවේ බැනගත්තට. හොරුවල්ලන්න මල්ලි මම ආසයි එනවනම් ලංකාවට ඉම්රාන් ඛාන් ආපු ගම මල්ලි රටේ අගමැතිව හිරේ දැම්ම. ඉන්දියාවේ මහ ඇමතිලත් මල්ලි ආපු ජේලලිත ආපුවම කරුණානිධි හිරේ දැම්ම. කරුණානිධි ආපුවම ජේලලිත හිරේ දැම්ම. මැලේසියාවේ මහතිර මොහොමඩ් මල්ලි ආපු ගම මල්ලි දූෂිත අගමැතිරාව හිරේ දැම්ම මල්ලි. හිරේ දාලා සල්ලි ටිකක් ගත්තා. අපේ මල්ලි එහෙම මිනිහෙක් මට ජනතාවගේ බහුතරයක් හොරුණා මල්ලි හොරු බහුතරයක් කැමති නැහැ හොරුන් අල්ලනවාට ඔය හොරු දැන් ඔය වන හොරුන්ගේ මීටින් වලට එන සෙනගන්ධරාව බාන්න ඒ සෙනගන්ධරාව මල්ලි වාහන අරගෙන පෙට්‍රල් ගහගෙන බුරියානි අරගෙන එන්නේ ඇයි මල්ලි තමුන්ගේ නායකයව පත් කරගන්න මොකටද මේ පුද්ගලයා ආවොත් මට වැලිටි කපා ගන්න පුළුවන් මට පස්ටි කැද ගන්න පුළුවන් මට මිනි මරන්න පුළුවන් දූෂණය කරන්න පුළුවන් එතනෝල් ගෙන්නන්න පුළුවන් කුඩු ගෙන්නන්න පුළුවන් ඒකනේ මල්ලි මරාගෙන මැරිලා මේ එන්නේ මගේ නායකයව රජා කරන්න කියලා බහුතරයක් ජනතාව ඇයි මල්ලි ආණ්ඩුවේම ජොබ් ඉල්ලන්නේ වැඩිපුර ජනතාව මල්ලි අයිස් ගහන්න වැඩිම පුළුවන් කින්දා මල්ලි ලංකාවේ බහුතරයක් ජනතාව ටැක්ස් වලට මල්ලි වංචා කරනවානේ හරියට බදු ගෙවන්නේ නැහැ නේ මල්ලි එතකොට මල්ලි ලංකාවේ උපතේ සිට උපැන්න සහතිකේ ඉඳන් මරණ සහතිකේ දක්වා වැඩිපුරම ජනතාව බොරු කරනවා නේද ඉස්කෝලේක ළමෙක් දාගන්න අම්මා තාත්තා බොරු නෙමෙයිද කියන්නේ ඉස්කෝලේ ළඟ ඉඳලා කිලෝමීටරයක් ළඟට කියලා බොරු සර්ටිෆිකේට් හදනවා උපැන්න සහතිකේ ඉඳන් මල්ලි මරණ සහතිකේ දක්වා මල්ලි බොරුව වංචා වැඩි ඒක මල්ලි මේ සිස්ටම් එකේ අප්සෙට් එකක් ඒ සිස්ටම් එකට පුරුදු වෙලා හින්දා මිනිස්සු ඒකෙන් මිදෙන්න කැමති නැහැ ඒ සිස්ටම් එකට මල්ලි නිකන් කන් හම් වෙනවා රට ණය වෙනවා ඒ වගේ දේවල් තියෙනවා ඉතින් ඒකට මිනිස්සු කැමති ජනතාව කැමති දේශපාලඥයන්ගේ වරද වගේම මල්ලි පූජක පක්ෂය ආගමික නායකයෝ දේශපාලඥයෝ සේරම ජනතාව සේරමල්ල හැදෙන